මේ ප්‍රමාණය ගත් කල ඇත්තටම කෝටි ලක්ෂයකට කිට්ටු. කෝටි 55000ක් වැඩබදු උත්සාහන දීලා තමයි එක එක ධනකුවේරෙන්ට මේ 14 ලක්ෂයකට කියන්නේ අපට සල්ලි නෑ අපි වැට් වැඩි කරලා දෙන්නම් කියලා. ඒක තමයි කතාව. වර්ජන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අපේ රටේ නිතර අසන්නට ලැබෙන මාතෘකාවකි. කලින් දන්වා සිදු කරන වර්ජන සේම කලින් නොදන්වා හිටි හැටියේ කරන වර්ජනද රට තුළ ක්‍රියාත්මකය. මේ වර්ජන අතර ඇතැම් මේවා වෘත්තීය ගැටලු මුල් කරගනිමින් සිදුවන අතර ඇතැම් මේවා ප්‍රතිපත්තිමය කාරණා පදනම් කරගෙන සිදුවේ. 2022 වර්ෂයේදී වැඩ වර්ජන හේතුවෙන් රටට අහිමි වූ මිනිස් දින ගණන 11418කි. 2021 වසරේදී එම ප්‍රමාණය මිනිස් දින 116770කි. 2020 මිනිස් දින 22590ක් වර්ජන නිසා රටට අහිමි වී ඇත. මේ අතර දිනක වර්ජනයක් හේතුවෙන් දළ ජාතික නිෂ්පාදනයට රුපියල් කෝටි 4600ක පමණ දෛනික ආදායමක් අහිමි වන බවට ගණන් බලා ඇත. ඒත් පසුගිය 8වැනිදා හා 9වැනිදා පැවැතුණු වැඩ වර්ජනය සිදු කෙරුණේ වැටුප් ගැටලුවක් මුල් කරගෙනය. වෙනත් වර්ජන වලට වඩා එය විශේෂ වන්නේ මෑතකදී සංවිධානය වූ විශාලතම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙනි. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ 2022 වසරේ දත්තවලට අනුව ලංකාවේ රාජ්‍ය සේවය ආසන්න වශයෙන් 113කි. විවිධ වෘත්තීන් හා සේවාවන් එය නියෝජනය කරති. මේ විවිධ සේවාවන් හරහා රටේ පරිපාලනයටත් පැවැත්මටත් ලබා දෙන්නේ වැදගත් සේවාවකි. එහෙත් මේ වන විට රාජ්‍ය සේවය පිළිබඳ වැරදි ඇහැකින් බලන අතර රාජ්‍ය සේවය රටට බරක් කියන්නට තරම් එය පත්ව ඇත. කෙසේ වෙතත් රට බංකොලොත් වීමත් සමග රාජ්‍ය සේවකයාත් පෞද්ගලිකංශයේ සේවකයාත් සාමාන්‍ය පුරවැසියාත් වෙනසක් නොමැතිව අර්බුදයකට ලක්විය. එහි ප්‍රතිඵලය වූයේ පවතින අධික උද්ධමනය හා ජීවන වියදම හමුවේ ලැබෙන වැටුප ප්‍රමාණවත් නොවීමය. වෙනදාට වඩා තුන් ගුණයකින් භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යාමත් ඊට සාපේක්ෂව වැටුප් ඉහළ නොයාමත් මේ අර්බුදයට හේතු විය. ඒ නිසාම ඉවසාගෙන හා සඟවාගෙන සිටින වැටුප් ගැටලු වේගෙන් එළියට එන්නට පටන්ගෙන ඇත. රාජ්‍ය සේවකයන්ට මෑතකදී අවස්ථා දෙකකදී වැටුප් වැඩි වූ අතර 2015 හා 2016 වසරවලදී අධ්‍යයන 4ක් යටතේ රාජ්‍ය සේවක වැටුප රුපියල් 10000කින් වැඩි විය. එය මෑත ඉතිහාසයේ වාර්තා වූ වැඩිම වැටුප් වැඩිවීම විය. ඉන්පසු ආර්ථික අර්බුදයට මුහුණ දුන් රාජ්‍ය සේවකයා හට යන්තම් සහනයක් ලැබුණේ මෙවර අයවැයෙන්ද යලිත් වරක් රුපියල් 10000කින් වැටුප් වැඩිවීමය. එසේ වැඩි වූයේ වෘත්තීය සමිතියේ රුපියල් 25000ක වැටුප් වැඩිවීමක් අයවැයෙන් ඉල්ලා සිටි පසුබිමකය. බංකොලොත් රටක එවැනි සහනයක් දිය නොහැකිය යන්න ආණ්ඩුවේ ස්ථාවරය විය. කෙසේ වෙතත් ලැබුණු වැටුප් වැඩිවීම ප්‍රමාණවත් නොවන තැන වෘත්තීය සමිති යළි වැටුප් සටනකට තල්ලු කරන්න හේතු කිහිපයක් මෑතකදී ඇති විය. ඒ තෝරාගත් සේවාවන් වල ක්ෂේත්‍ර කිහිපයකට පමණක් වැටුප් හා දීමනා වැඩි කිරීම, ඇතැම් සේවාවන් සඳහා සාධාරණ නොවන වැටුප් වැඩි කිරීමක් සිදු කිරීම හා රජය විසින්ගත් ඇතැම් පරිපාලන තීන්දුව හේතුවෙනි. පොදුවේ වැටුප් ගැටලුවකට මුහුණ දී සිටින සමස්ත රාජ්‍ය සේවයේ වෛද්‍යවරුන්ට ඩැට් දීමනාව වැඩි කිරීම හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පරීක්ෂණ දීමනාව වැඩි කිරීම හා විධායක නිලධාරීන්ගේ දීමනාව රුපියල් 25000කින් ඉහළ දැමීම මගින් එම ක්ෂේත්‍රයේ අනිකුත් සේවාවන් වල හා සමස්ත රාජ්‍ය සේවය කැළඹීමකට ලක්විය. මොකද ඔවුන් කඩෙන් හෝ පොලෙන් බඩු මිලදී ගන්නේ අනිකුත් සේවකයා මිලදී ගන්නා මිලටමය. මෙවන් තත්වයක් තුළ රුපියල් 35000ක්ව පැවති වෛද්‍යවරුන්ගේ ඩැට් දීමනාව 2024 ජනවාරි 1වැනිදා සිට රුපියල් 70000ක් දක්වා දිගුණයක් කෙරිණි. මීට අමතරව විධායක නිලධාරීන්ට රුපියල් 25000ක දීමනාවක් වැඩි කිරීම පදනම් කරගනිමින් පසුගෙදා රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති 200ක් පමණ ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ විය. ඒ ලෙඩ නිවාඩු වාර්තා කරමිනි. ව්‍යවස්ථාවේ මූලික වැටුප වැඩි කරන්න රුපියල් 20000කින් පුරප්පාඩු සඳහා බඳව ගැනීම කඩිනම් කරන්න, ඒ වගේම රාජ්‍ය ආයතන විකුණන එක නවත්තන්න කියන මේ මූලික ඉල්ලීම් සමග ඒ සේවාවන්හි පවතින ගැටලු මුල් කරගෙන තමයි මේ වැඩවර්ධනය 8-9 දවස් දෙකේ පවත්වන්නේ. වෘත්තීය සමිතී 200කට අධික ප්‍රමාණයක් මේවන විටත් හෙට දවසේ සහ අනිද්දා මේ අසනීප නිවාඩු වාර්තා කිරීමේ ඒ වෘත්තීය ක්‍රියාමාර්ගයත් එක්ක එකතු වෙමින් තියෙනවා. දිවයින පුරා තැපැල් කාර්යාල 653ක්, ඒ වගේම උපතැපැල් කාර්යාල 3410ක්,
පාලන කාර්යාල 100කට ආසන්න ප්‍රමාණයක 19000කට ආසන්න තැපැල් සේවකයන් හෙට දවසේ සහ අනිද්දා කියන දවස් දෙකේ පැය 48ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරනවා. හෙට නෙමෙයි අනිද්දා 9 වෙනිදා අසනීප නිවාඩු වාර්තා කළා. අපි අපේ ඉල්ලීම් පෙරදැර කරගෙන ක්‍රියාමාර්ගයට අපි අනිවාර්යයෙන්ම 9 වෙනිදා යනවා. අපි ඉල්ලීම් දිනා ගන්නතුරු අපි ඉස්සරහට යනවා කියන එකත් අපි අවධාරණය කරලා කියනවා. මීට පෙර වැටුප් ගැටළු මුල් කරගෙන විවිධ සේවාවන් තනි තනිව සටන් කළේ තම අයිතිවාසිකම් කේවල් කර දිනා ගන්නටය. මිනින්දෝරු ග්‍රාම නිලධාරීන්, රේගු නිලධාරීන්, පරිපාලන නිලධාරීන් හා ගුරුවරුන් මෙන්ම තැපැල් සේවකයන්ද මෙලෙස වෙන් වෙන්ව සටන් වැදුනේ තම සේවාවන් තුළ බලපෑම් කළ හැකි සීමාවන් තුළය. පසුගියදා ගුරුවරුන් වසර 26ක් තිස්සේ තමන්ට හිමි විය යුතු වැටුපේ ඉතිරි 3-2 ඉලා වෘත්තීය සමිති වෙන වෙනම සටනක නිරත විය. මීට පෙර එක්ව සටන් වැද තම හිමිකමේ කොටසක් දිනාගත් ගුරුවරු මෙවර දෙපිලකට බෙදී අයිතිවාසිකම් ඉල්ලන්නට විය. ගුරුවරුන් ලෙඩ වුණේ මුළු පාසල් පද්ධතියම ලෙඩ කරවමිනි. කොළඹට ආ ගුරුවරුන්ට ආණ්ඩුව සැලකුවේ ගුරු මුෂ්ටියක් නැතිවය. ආණ්ඩුවත් රටක් ඉන්නේ මැතිවරණයක් ආසන්නීය. වෘත්තීය සමිතිවලට කේවල් කිරීමේ බලය හා වාසිය මේ මොහොතේ ඇත්තේ උපරිම සීමාවේය. නමුත් ආණ්ඩුව කියන්නේ මේ වෙලාවේ වැටුප් වැඩි කිරීමක් කළ නොහැකි බවකි. වෘත්තීය සමිතිවලින් වැඩි ප්‍රමාණයක් කොහෙන් හරි කෙරවලක දේශපාලනයක් තියෙනවා. ධන ශේෂයක් පවත්වාගෙන මේක වගකීමක් මේ නැගිටින රටේ. ඔය කොන්දේසිය කඩන්න නැතුව ක්‍රමයක් තියෙනවා නම් මේ වෙලාවේ වැටුප් වැඩි කිරීමක් කරන්න කරුණා කරලා පෙන්වා දෙන්න කොහොමද කරන්න කියලා මම ලෑස්ති ඕනම කෙනෙක් එක්ක ඒ ගැන කතා බහ කරන්න සංවාදයක යෙදෙන්න පුළුවන් නම් කියලා. උපේන රාජ්‍ය ආදායම යන්තම් වැටුප් හා විශ්‍රාම වැටුප් පමණ ගෙවීමට ප්‍රමාණවත් බවට ආණ්ඩුව ප්‍රකාශ කළද එය ගෙඩි පිටින් පිළිගන්නට වෘත්තීය සමිති සූදානම් නැත. ඔවුන් කියන්නේ ජනතාවකින් අධික ලෙස බදු අය කිරීමෙන් උපයාගත් මුදල් හා ගජමිතුරන්ට දුන් බදු සහන යළි ලබා ගැනීම මත වැටුප් වැඩි කිරීමකට අවශ්‍ය මුදල් සුවගත හැකි බවකි. එසේ තිබේදී ආණ්ඩුව කියන්නේ වෙනස් කතාවකි. එනම් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් යළි වැඩි කිරීමට සිදු වුවහොත් දැනට 18%ක් පවතින වැට් බද්ද 20%ක් හෝ 21%ක් දක්වා වැඩි කළ යුතු බවකි. එමගින් ආණ්ඩුවට ඇති අපහසුතාවත් ඊට වඩා රාජ්‍ය සේවයේ රටට බරක් හා රාජ්‍ය සේවයේ ජනතාව අතර අප්‍රසාදයට පත් කිරීමටත් එය හේතුවක් කර ගැනීමට ආණ්ඩුවට හැකිය. 140යි දැන් ඒක 20000 කරුත් එම 280ක් වෙනවා. ඒ කියන්නේ දැන් අපිට තියෙන ආදායම උඩම කල්පනා කර කරන්න ඕන මේක. ඒත් එක්කම දැන් අපි ගත්තොත් ප්‍රධාන වශයෙන්ම කරන්න වෙන හැම ආදායම ගන්න බදු වැඩි කරන්න වෙනවා. ඒකට එහෙමනම් අපි ගත්තොත් වැට් එක වැඩි කරොත් සාමාන්‍යයෙන් බිලියන 80ක 85ක් විතර වගේ තමයි එන්නේ. ඒතොර 140ක් ඒ කියන්නේ 10000 ගාණ දෙන්න ඒ කියන්නේ 2% අතර වගේ වැට් එක වැඩි කරන්න වෙනවා. ඊට වඩා වැඩි වුණොත් එමස ඒ වගේ ගාණට වැට් එක 2-3-4 වගේ වැඩි කරන්න වෙනවා. ඉතින් ඒක මම නම් දකින්නස මේ වෙලාවේ හරි අමාරුයි. මොකද දැන්ටත් වැට් එක තියෙන හරි 10000ට කියන්නේ උපරිම මට්ටමක වගේ තියෙන්නේ. එහෙම බලනකොට සර් ටිකක් අමාරුයි මේ ක්‍රියාත්මක කරන්න. ඔව් සර් එහෙම තමයි. වෙන ක්‍රමයක් අපිට නැහැ නේ. 3%කින්වත් වැඩි කරේ නැත්නම් ඒ වැට් එකෙන් ගන්න පුළුවන් මුදල් ලබා ගන්න බැහැ. සාමාන්‍ය රාජ්‍ය සේවකයාට එවැනි තත්ත්වයක් උද්ගත වුවත් මහ බැංකුව ඇතුළු තවත් ආයතන තම තමන්ගේ හැඳි වලින් බෙදා ගන්නට කටයුතු කරමින් නැත. මහ බැංකුව පසුගියදා වැටුප් වැඩි කරගත්තේ 70% ප්‍රතිශතයකිනි. එම වැටුප් වැඩිවීම කොතෙක්ද කිවහොත් වසර 30ක පමණ සේවා කාලයක් ඇති පරිපාලන නිලධාරියෙකුගේ වැටුපට වඩා මහ බැංකුවේ කාර්යාල කාර්ය සේවකයෙකුගේ වැටුප වැඩිවීමය. මේ සමාජයේ දැඩි දෝෂ දර්ශනයට ලක් වූ අතර ඒ නිසාම මහ බැංකුවට අඩියක් පිටුපසට තබන්නට සිදු විය. පවතින තත්ත්වයේ සැලකිල්ලටගෙන රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සොයා බැලීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කරනු අතර එහි නිර්දේශ සලකා බලා ලබන වසරේ අයවැයෙන් වැටුප් වැඩිවීමක් සලකා බැලිය හැකි බව කියන්නේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවය. රාජ්‍ය සේවයේ තත්ත්වය එසේ වුවද පෞද්ගලික අංශයේද රටේ ආර්ථිකයට දක්වන්නේ සුවිශේෂීදායකත්වයකි. මිලියන 3.6ක් වන විධිමත් පෞද්ගලික අංශයේ අපනයන නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වන සේවකයන් හා මිලියන 2.1ක් වන සංක්‍රමණික සේවකයන්ද රටේ ආර්ථිකයට දක්වන්නේ ඉහළ අගයකි.
කෙසේ වෙතත් මේ මැතිවරණ සමයක් බැවින් ආණ්ඩුව බදලු ලවා කොස්සට බාවන්නටද කටයුතු කර ඇත. මේ වර්ජන රැල්ලට සමගාමීව ආණ්ඩුවට ඌමනා අයබලුන් ලවා ඒ අයද වර්ජන රැල්ලට එකතු කිරීමට ආණ්ඩුව සමත්ව ඇත. වතු කම්කරුවන්ට අදාළව ආණ්ඩුව යෝජනා කළ රුපියල් 1700ක වැටුප් වැඩිවීම වතු හාම්පුතුන් නොගෙවීම තුළ වතුකම්කරුවන් උසිගන්වා හාම්පුතුන් ඉදිරියට යැවීමට ආණ්ඩුව කටයුතු කර ඇති බව ඇතමුන් කියති. එහි පියවරක් ලෙස පසුගියදා කොළඹ පීටි වතු අධිකාරී කාර්යාලයේ ඉදිරි පිට උද්ඝෝෂණය පෙන්වා දිය හැක. තත්ත්වය මෙසේ තිබියදී ආණ්ඩුව වර්ජනය පාලනය සඳහා සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ගැසට් නිවේදන නිකුත් කරමින් නැත. බලශක්තිය ප්‍රවාහනය හා වෙනත් සේවාවන් රැසක් අත්‍යවශ්‍ය සේවාවන් කර ආණ්ඩුව වර්ජනයට එරෙහිව පියවර ගනිමින් නැත. අහිංසක පුරවැසියෙකුට මරණය කැඳවමින් පසුගෙදා පැවති දුම්රිය වර්ජනයට ආණ්ඩුව පිළිතුරු දුන්නේ අත්‍යවශ්‍ය සේවාව යටතේ වර්ජනය කළ නිලධාරීන් 1400කට පමණ සේවය අතහැර ගියාසේ සලකමින් ලිපි නිකුත් කරමිනි. කෙසේ වෙතත් මෙම වර්ජන හරහා ජනතාව පීඩාවට පත්වන අතරම ඒ හරහා ආර්ථිකයට සිදුවන්නේ පාඩුවකි. ඇතැම් වාර්තාවලට අනුව පසුගිය වසරේ සිදුවේ ඇති ලොකු කුඩා වර්ජන 150කින් පමණ ඍජු හා වක්‍රව රටට සිදුවී ඇති පාඩුව රුපියල් කෝටි ලක්ෂය ඉක්මවන බව පැවසෙයි. ඇතැම් වර්ජන පිටුපස දේශපාලන හස්තයන් ඇති බවටද චෝදනාවකි. තත්ත්වය කුමක් වත් රාජ්‍යාංශයේ විවිධ ආයතනවල වැටුප් හා දීමනාවලට අදාළව බරපතල විෂමතාවක් මතුව ඇත. එබැවින් රාජ්‍ය සේවකයාත් ඉන් සේවාව ලබන මහජනයාත් ආරක්ෂා කරගත යුතු වැඩපිළිවෙලකට යා යුතුය. ඒ සඳහා වඩා විශ්වසනීය හා පිළිගත හැකි වැඩපිළිවෙලක් රට හමුවේ තැබීමට ඉදිරි මැතිවරණයේදී රටේ නායකත්වයේ බලාපොරොත්තු වන අයවලුන්ට ඉදිරිපත් කළ හැක. ඒ අනුව අවශ්‍ය වනුයේ සුදුසුකම් රාජකාරී වගකීම් හා ශ්‍රම වෙළඳපළ වැනි කරුණු මත පදනම්ව තාර්කිකව සැකසුණු වැඩිමත් පිළිගත හැකි ක්‍රමවේදයක් තුළ සමස්ත රාජ්‍ය සේවයටම වැටුප් සංශෝධනයකි. බොස්ටන් ලංකා පසු විපරම අනුරාධ කාර්යවසම්.